सागरे अणु महाअद्भुत तेना सागरे गेन अभी दन्ना देवालट वडा नुदन्ना देवाल बोहोई उप धन्यवाद सागरे सिधुवेन अत्यम स्वाभाविक संसिद्धीन विद्यान्यन पवा विस्मेट पत्करणवा अतटत् सागरे सिधुवेन संसिद्धि मिनिसाहमुवे अति विशदागत नुहकी प्रहेलिकावगी लोवटावु नवियंट सागरे सिधुवेन अभिराहस संसिद्धि गेन बोहो अद्यकी इंतिबेनवा इतिन अद वीडियो केन नुभवित गेनेन्ने विश्वास किरीमट पवा अपहासु सागरे वु भयानक संसिद्धि किहिपयक गेनाई अंक एक माइल स्टॉर्म दियसुली अतिवन्ने जलेवु विशाल केलंबुमक निसा वेगेन गलाबसिन गंगावक जले यम वस्तुवक पट ऐंबरीमट लक्वीमेदी हो पटु गंगपतुलकट वेगेन जले गलाबसीमेदीद दियसुली अतिवेन्नट पुलुवन् सागरेदी नम मुहुदुपतुले भूविद्यात्मक स्वभावय अनुव दियवेल एकट गेटी एकिनेकाट विरुद्धव क्रियात्मक वेन टाइडल फ्लोस अतिवेनवा माइलस्टोम लेस हंदुन्वन्ने सागरे मत अतिवेन अति दवंत सह बिहिसुनु दियसुलीकटई नोवे असल सागरे आर्कटिक वृत्तयट आसन्नव सोल स्ट्रोमन लेस हंदुन्वने वेनि भयानक माइलस्टोम एकक् तिबेनवा ඒ තමයි ලෝ බලගතම මයිල්ස්ට්‍රෝම් එක වන්නේ. ඒ විසින් ලෝ බලගතම උදම් දියවැල් ඇති කරනවා. නමුත් වඩාත් ප්‍රසිද්ධම මයිල්ස්ට්‍රෝම් එක වන්නේ නම් මොස්ක්ස්ට්‍රෝමන් ලෙස හඳුන්වන මයිල්ස්ට්‍රෝම් එකයි. ලෝ තුන්වෙනියට බලවත්ම මයිල්ස්ට්‍රෝම් එක පිහිටා තිබෙන්නේ කොරී රිකන් කියන පටු සමුද්‍ර සන්ධිය තුලයි. අති ප්‍රබල උදම් දියවැල් නිසා ඒ අසල ප්‍රදේශයේ අධික වේගයෙන් කරකැවෙන දියසුලි බොහෝ ඇති වෙනවා. එම ස්ථානයේ මෙවැනි මයිල්ස්ට්‍රෝම් එකක් ඇතිවන්නේ ස්කොට්ලන්තයේ දූපත් දෙකක් දෙපැත්තේ පිහිටා තිබීම සහ එම ස්ථානයේ අටවූ මුහුදුපතුලේ පිරමීඩ හැඩයේ විශාල පාෂාණයක් පවතින නිසායි. අංක 2 ක්‍රොස් සී. ක්‍රොස් සී ලෙස හඳුන්වන මේ සංසිද්ධිය පිටත සිට බලන කෙනෙකුට ඉතා අලංකාරවත් දසුනකි. නමුත් ඒ සැබෑවටම මහා භයානක දෙයක්. ක්‍රොස් සී එකක් ඇතිවන්නේ සාගරයේ මත සුළං බලයෙන් අසමාන්තර රළ පද්ධති කිහිපයක් ඇතිවීම නිසායි. ඒ අතර පැරණි කාලගුණ පද්ධති වලින් හටගත් මුහුදු රළ සුළඟේ වෙනසක් සිදු වී තිබුණද විසිරී යනතුරුම නොනවත්වා ගමන් කරනවා. වඩදිය මොන් සේන්ට් මිෂෙල් කියන්නේ යුරෝපයේ වූ කෙනෙකුට පහසුවෙන් නමතක නොවන දර්ශනයකි. ප්‍රංශයේ නෝමැන්ඩිවල පිහිටි මේ නරඹන්නන් වශීකృత කිරීමට සමත් වෙනවා. මේ හඳුන්වන්නේ උදම් දූපතක් හෝ ටයිඩල් අයිලන්ඩ් එකක් යනුවෙන්. ටයිඩල් අයිලන්ඩ් එකක් යනු ස්වභාවිකව හෝ මිනිසා විසින් සාදනු ලැබූ දියමන්කඩක් මගින් ප්‍රධාන භූමිය හා සම්බන්ධ වෙන කුඩා භූමි කොටසකටයි. බාධිය අවස්ථාවේදී එය හොඳින් නිරාවරණය වන නිසා ගවේෂණය කිරීමට හැකි අතර වඩදිය අවස්ථාවේදී ජලයෙන් යට වෙනවා. එවිටේ දිස්වන්නේ දූපතක් ලෙසයි. නමුත් දෙවැනි ටයිඩල් අයිලන්ඩ් සතරින් මේතරම් බඩදිය බාධියවල දරුණු බලපෑමට ලක්වෙන ස්ථානයක් නම් තවත් නැහැ. ඇතම් කාලයන්වලදී මෙම දූපත බඩදියවලට මොනතරම් දරුණු විදියට ගොදුරු වෙනවාද කිව්වොත්, එම කාලයේදී මෙම කන්ද පෙනෙන්නේ අර්ධ වශයෙන් ජලයෙන් යට වූ කුඩා දිවයිනක් ලෙසයි. නමුත් බාධිය අවස්ථාව දරුණුවටම පවතින කාලයේදී එහි ජලය දකින්නවත් නැහැ. එම නිසා මොන් සේන්ට් මිෂෙල්ලි සංචාරය කරන අය බඩදිය බාධිය ගැන හොඳ අවබෝධයක් ඇති වෙහි ආයුතුයි. මෙම ස්ථානයේ මුහුණ දෙන වඩදිය බාධිය අතර වෙනස මීටර් 15ක් හෝ වැඩි 50ක් පමණ වෙනවා. සිදුවෙනේම වෙනස මොනතරම් භයානකද යන්න අමුතුවෙන් ඔබට පැවසිය යුතු නැහැ. ඒ යවට පසේ දෙතමනේ පවතින විට එය එරෙන මඩවගුරක් වගේ වෙනවා. අංක 4 රෝග් වේව්. රෝග් ෆ්‍රේක්සා කිලර් වේව් යන නම් කිහිපයක්ම මේ සඳහා පටමැදී තිබෙන්නේ විශේෂ හේතුවක් නිසා. මුහුදාශ්‍රිත වූ ජනප්‍රවාදවල මෙම රෝග් වේව් යනුවෙන් හඳුන්වන යෝධ රළ පිළිබඳව සඳහන් වෙනවා. නමුත් එතරම් විශාල රළ ඇතිවෙන්න පුළුවන් බව විද්‍යාඥයින් පිළිගත්තේ පසුගිය දශක කිහිපයක කාලය තුළදී. විශ්වාස කරන්න තට්ටු 10ක ගොඩනැගිල්ලක් තරම් විශාලව රෝග් වේව් ඇති වෙනවා. නෞකාවන්වල කාමර කවුළුවලට වේගයෙන් දමා ගසන මෙම යෝධ රළ හේතුවෙන් නැවතුලට මහා ජල ස්කන්ධයක් ඇතුළු වෙනවා. එවැනි රෝග් වේව් එකට මැදි වෙන නෞකාවන් ගසාගෙන යන්නේ හරියට කිරල ඇබ වගේ. විද්‍යාඥයින්ට අනුව රෝග් වේව් යනු දරුණු කුණාටු තත්ත්වයන් හමුවේ ඇතිවෙන යෝධ රළයි. එම රළ අසල වූ රළවලට වඩා තුන් ගුණයකට වඩා විශාලයි. ඒවා අනපේක්ෂිත අවස්ථාවන්වල බලාපොරොත්තු නොවූ විදියට පැමිණෙන්නට පුළුවන්. මෙවැනි රෝග් වේව්ස් දුටු අය ඒවා විස්තර කරන්නේ යෝධ ජල ප්‍රාකාරයන් ලෙසයි. රෝග් වේව් සංසිද්ධි ඉතා දුර්ලභ නිසා ඒවාහි විශාලත්වය පිළිබඳව වගේම ඒවාහි හට ගැනීම ගැන විද්‍යාඥයින්ගේ දැනුමද ඉතා අල්පයි. අංක 5 රෙඩ් ටයිඩ්. ලෝකයේ බොහෝ මුහුදු වෙරළවල් රතු වැල්ගීවල බලපෑමට ලක් වෙනවා. රතු පැහැති ඇල්ගී විශාල ලෙස එක් තැනක වර්ධනය වී ඇතිවෙන මේ තත්ත්වය ඉතා බිහිසුණුයි.
වර්ග සතපුම් ගණන් සුවිශාල ප්‍රදේශයක් වසාගෙන පවතින මේ රතුවැල් ගීවිසෙන් විෂ රසායනිකයන් නිදහස් වීම නිසා මත්සීන් මරණයට පත් වෙනවා. එනමුත් එම ජීවීන් සාගරික ජීවය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද මතක් කළ යුතුයි. සූර්ය බලය සහ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන කාබනික සංයෝගයන් නිපදවන එම අන්වීක්ෂය ජීවීන් සාගරික ආහාර ජාලය පවත්වාගෙන යාමට උදව් වෙනවා. නමුත් සාගරික ජලය තුළ පෝෂකයන් විශාල වශයෙන් පවතින අවස්ථාවන්වල ඔවුන් මහා පරිමාණයෙන් වර්ධනය වෙනවා. මිනිසාටද පාලනය කිරීමට අපහසු විදියට සිදුවෙන එම ව්‍යාප්ත වීම රෙඩ් ටයිඩ් ලෙස හඳුන්වනවා. අංක 6 ටොනේඩෝ වර්ගයේ ආසර නැගෙන දියසුලි. ටොනේඩෝ වර්ගයේ ආසර නැගෙන දියසුලි යනු අධික වේගයෙන් භ්‍රමණය වෙන ඉහළ ආසර නැගෙන වායු කුළුණකටයි. උණුසුම් කාලගුණයක් සහිත කාලයන්වල සාගරයේ මත මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. සාගරයන් මත වගේම විල්වලද ඒවා ඇති වෙන්නට පුළුවන්. ජලය මත ඇති වෙන ආසර නැගෙන දියසුලි සියල්ලම සැබෑම ටොනේඩෝ නොවේයි. ටෝනේඩෝ වර්ගයේ හසර නැගෙන දියසුලි යනු ජලය මත ඇතිවන ටෝනේඩෝ හෝ ගොඩබිම තුල හටගෙන පසු ජලය තුලට ඇතුළු වුණු ටෝනේඩෝ වලටයි. ඒ වාද ඇතිවන්නේ සාමාන්‍ය ටෝනේඩෝ තත්ත්වයන් ඇතිවෙන්නට බලපාන කාලගුණ තත්ත්වයන් වල බලපෑමෙන්මයි. මුලින්ම සඳහන් කළා වගේ ඒවා අකුණු කුණාටු වලාකුළු වල සිට විහිදෙන වේගයෙන් බමනේ වෙන සිරස් වායු කුළුණු වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අහසට නැගෙන ටෝනේඩෝ වර්ගයේ දියසුලි නිසාද දරුණු සුළං තත්ත්වයන් හිම කුණාටු නිරන්තර අකුණු කිටීම් ඇතිවෙනවා. ෆ්ලොරිඩා වල තමයි සුලබවම ටොනේඩෝ වර්ගයේ ආසර නැගෙන දේසුලි ඇතිවන්නේ. අංක 7 මීටියෝ සුනාමි. මීටියෝ සුනාමි ලෙස හඳුන්වන මෙම සුනාමි තත්ත්වය ඇතිවන්නේ භූචලනයක ප්‍රතිඵලයක් නිසා නොවේයි. ඒවා ඇතිවන්නේ වායුගෝලීය තත්ත්වයන් නිසා. මෙලෙස ඇතිවෙන සුනාමි තත්ත්වයන් නම් භූචලනයකින් ඇතිවෙන සුනාමි තත්ත්වයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩායි. ප්‍රබල අකුණු කුණාටු, ජව සුළං, ස්ටෝම් ෆ්‍රොන්ට්ස් යනුවෙන් හඳුන්වන කාලගුණික තත්ත්වයන් සියල්ල පවතින අවස්ථාවක වායුගෝලීය පීඩනය සමතුලිත වී ඕනෑම ආකාරයේ ජලස්කන්ධයක මීටියෝ සුනාමි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මුහුදුරළ ගොඩබිම තුළට රැගෙන එන කුණාටුවක් වගේ මේ විසින් ක්‍රමිකව වර්ධනය වෙන යෝධ රැලි ජනනය කරනවා. ඉතින් මෙවැනි රළක් මුහුදු වෙරළ වෙත සමීප වුණාම තමයි මීටියෝ සුනාමි තත්ත්වයන් ඇතිවන්නේ. ලෝ බොහොමයක් තැන්වලින් මෙලෙස ඇති වූ සුනාමි තත්ත්වයන් ගැන වාර්තා වෙනවා. ග්‍රේට් ලේක්ස් මෙක්සිකෝ ගල්ෆ් තීරයේ අට්ලාන්ටික් වෙරළ තීරයේ සහ මධ්‍ය ධරණී ප්‍රදේශයේ උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මීටියෝ සුනාමියක් හඳුනා ගැනීම ඉතා අපහසුයි. මොකද ඒ භූචලනයක ප්‍රතිඵලයක් නිසා ඇතිවෙන සුනාමි තත්ත්වයන්ට බොහෝ සමානකම් දක්වනවා. ඒ වගේම මෙවැනි සුනාමි තත්ත්වයන් ගැන ජනතාවට කල් තියා අනතුරු අඟවන්නටද හැකියාවක් නැහැ. අංක 8 රිප් ටයිඩ්. රිප් ටයිඩ් ඕ රිප් කරන්ස් යනුවෙන් හඳුන්වන්නේ පටු තීරයක් ඔස්සේ ගලා බසින වේගවත් ජල ප්‍රවාහයකටයි. ඇමරිකාවේ බටහිර සහ නැගෙනහිර ගල්ෆ් තීරයන්වල මෙවැනි රිප් ටයිඩ් බහුලව දැක ගන්නට පුළුවන්. පටු තීරයක් ඔස්සේ ගලා බසින එම ජලප්‍රවාහයේ වේගය තත්පරයට අඩි 8ක් පමණ වෙනවා. එමගින් අදහස් කරන්නේ මෙවැනි දියබලක් ඔලිම්පික් පිහිනුම් සූරියකට වඩා වේගවත් බවයි. මෙවැනි රිප් කරන්ට් එකකට මැදි වූ පුද්ගලයන් කලබල වී වහාම වෙරළට පිහිනා යෑමට උත්සාහ කරනවා. ඉතින් එහිදී යෝන් අධික වෙහෙසට පත්වීම නිසා ජලයේ ගිලීමේ යන්නට පුළුවන්. ඇමරිකාවේ විතරක් වසරකට රිප් කරන්ට් වලට මැදි වූ පුද්ගලයන් දහස් ගණනින් ජීවිතාරක්ෂකයන් විසින් බේරා ගන්න ලබනවා. නමුත් වසරකට රිප් කරන්ස් වල බලපෑම නිසා 10 දෙනෙක් පමණ මරණයට පත් වෙනවා. ඔබ රිප් කරන්ට් එකකට හසු වුණොත් ඒ සමග සටන් කරන්නට නොයා මුහුදු වෙරළට සමාන්තරව පිහිනමින් ඇලයට ගොඩබිම වෙත පිහිනා යන්නට මතක තබා ගන්න. අංක 9 සුනාමි. සුනාමියක් කියනු අඩි 100ක් පමණ විශාල වූද පැමිණිය හැකි මුහුදු රළ සමූහයක්. සුනාමියකට මොනතරම් දරුණු බලපෑමක් සිදු කරන්න පුළුවන්ද යන්න 2004 දෙසැම්බර් 26 වෙනිදා ලාංකික අපට හොඳින්ම අවබෝධ වුණා. මුහුද යට භූතැටිවල චලනය නිසා වගේම ගිනිකඳු පිටාරයාමක් නිසාද සුනාමි රළ ඇති වෙනවා. සුනාමි රළවල විශාලත්වය වැඩිවන්නේ ඒ ගොඩබිමට සමීප වෙනවත් සමගයි. මුහුදු රළවල උස වැඩි වෙනවත් සමගම සාගර පතුලේ ගැඹුරු අඩුවීමක් සිදු වෙනවා. සුනාමි රළවල වේගය තීරණය වන්නේ එහි මූලාශ්‍රයට ඇති දුරට වඩා සාගරික ගැඹුර මත පදනම් වයි. සුනාමි රළක් ජෙට් අහස යානාවක් තරම් වේගවත් වෙන්න පුළුවන්. එහි වේගය අඩු වෙනවා නම් මඩුවන්නේ නොගැඹුරු ජලයට ආසන්න වෙනවත් සමගයි. 2004 වර්ෂයේදී රටවල් 14ක් ගොදුරු කරගනිමින් ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමියෙන් මිනිස් ජීවිත 225,000ක් පමණ නැති වුණා. ඉතින් මේ බුදුටුවේ සාගරයේ වූ භයානකම සංසිද්ධි කිහිපයක් ගැනයි. ඔබ නොදත් මෙවැනි දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙ පුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.